සුබ දවසක් මයිකම් YouTube channel එක බලන අපේ යාළුව හැමෝටම. අද අපි පොඩ්ඩන්ට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් chicken popcorn recipe එකක් තමයි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි කටු නැතුව හදලා තියෙන chicken popcorn නිසා අපිට බය නැතුවම පොඩ්ඩන්ට කන්න දෙන්න පුළුවන්. මම මේකට අරගෙන තියෙන chicken breast එකෙන් gram 600ක්. මෙන්න මේ වගේ chicken breast එකේ ඝනකම කොටස මේ වගේ දෙකට පලාගෙන ඊට පස්සේ අපි පොඩියට chicken cubes කපා ගන්න ඕන. චිකන් කියුබ්ස් ටික මේ ප්‍රමාණයට කපලා ඉවර වුණාට පස්සේ ඒ ටික ඔක්කොම භාජනයකට දාලා ඊළඟට අපි ඒකට එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැන්දා. ඊළඟට මම මේකට එකතු කරා මිරිස් කුඩු තේ හැන්දා. ඔයාලා ටිකක් මේක සැරට කන්න කැමති නම් මිරිස් කුඩු තේ හැන්දි දෙකක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ගම් මිරිස් කුඩු තේ හැන්දි භාගයක් විතර දාගත්තා. කහ චුට්ටකුත් එකතු කරා. දැන් මම මේකට එකතු කරනවා විනාකිරි තේ හැන්දා. බිත්තරේකුත් අපි මේකට එකතු කරා. ඔයාලට කැමති නම් සෝයා සෝස් උනත් මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට කලවම් කරලා අපි මේක මැරිනේට් වෙන්න පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න ඕන. පැය දෙකක් විතර මැරිනේට් කරගත්ත චිකන් ටිකට දැන් අපි පිටිතැවරුම දාගන්න තමයි හදන්නේ. ඒක ඔයාලා ගන්න චිකන් ප්‍රමාණය අනුව පිටි ටික අඩු වැඩි කරගන්න පුළුවන්. මම ගත්තේ පිටි කප් 3ක් විතර. පිටි කප් 3ක් මේ විදිහට භාජනයකට එකතු කරලා ඊළඟට මම දාගත්ත කෝන් ෆ්ලවර් කප් භාගයක්. ඊට පස්සේ ලුණු කුඩු තේ හැන්දකුත් එකතු කරලා මේ වගේ අතින් හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මැරිනේට් කරගත්ත චිකන් ටික මෙන්න මේ වගේ පිටිතැවරුමට දාගන්න ඕන. දැන් මෙන්න මේ වගේ ඇඟිලි වලින් පිටිතැවරුම හොඳට චිකන් වලට තවර ගන්න ඕන. මෙන්න මේ වගේ ඇඟිලි වලින් චිකන් කෑල්ල පිටි වලින් පොඩ්ඩක් කඩ කරගන්න ඕන. පළවෙනි පාර පිටිතැවරුම දාගත්තට පස්සේ චිකන් ටික අපි දැන් දෙවෙනි පාර පිටිතැවරුමට දාන්න කලින් මේ වගේ බෝල් එකකට වතුර පුරවලා ඊට පස්සේ මෙන්න මේ විදිහට චිකන් ටිකේ වතුර එකේ පොවලා ආයි අර පිටිතැවරුමටම දාගන්න ඕන.
දෙවෙනි පාරත් අපි මේ පිටි ටික චිකන් එකට තවරද්දී හොඳට ඇඟිලි වලින් මේක ටිකක් තද කරගන්න ඕන. ඊළඟට චිකන් ටික මෙන්න මේ වගේ ගසලා අරගෙන භාජනයකින් තියාගන්න ඕන. දැන් අපි මේ ටික ගැඹුරු තෙලේ බැදගෙන තමයි හදන්නේ. භාජනයකට තෙල් ටික ටිකක් වැඩිපුර එකතු කරලා ඊට පස්සේ සාමාන්‍ය ගින්දරේ විනාඩි 2ක් 3ක් විතර මේක හොඳට බැද ගන්න ඕන ගැඹුරු තෙලේ. චිකන් ටික තෙල් එකට එකතු කරපු ගමන්ම හැන්දෙන් කලවම් කරන්න යන්න එපා. මේක විනාඩියක් විතර තියාගන්න බලන්න. නැත්තම් වෙන්නේ මේකේ ක්‍රිස්පි ගතිය කැඩෙන්න පුළුවන්. මේක විනාඩි 2ක් විතර තමයි ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. චිකන් ටික গোল্ডেন බ්‍රවුන් කලර් එක වෙනකම් බැද ගන්න. මෙන්න මේ ගානට ආවට පස්සේ අපිට පුළුවන් චිකන් ටික තෙල් එකෙන් අයින් කරගන්න. පොඩ්ඩන්ටයි ලොක්කන්ටයි කටු නැතුව හදලා කන්න පුළුවන් චිකන් පොප්කෝන්. එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ. අදට අපි ගිහිල්ලා එන්නම්. අපේ මයිකම් YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.